ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශාමෝපාලි වංශික මහානිකායේ මල්ලතු පාර්ශවයේ සබරගම් පළාතේ අධිකරණ සංඝ නායක ගොඩකළ ශ්‍රී මහින්ද මහා විහාරාධීශවර සමස්ත ලංකා පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කෝම්පිටියේ ශ්‍රී සුසීල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ අද දායකත්වයන් කඩවත ඉහළ කරගහමුණ ගල්හේන වත්ත අංක 1169 පදිංචි GS විජේසූරිය විශ්‍රාමික ගුරු මාතාව සහ DW පෙරේරා විශ්‍රාමික ගුරු මහතා පස්යාල මීරිගම පාර අංක 131 වෙද නිවස පදිංචි RPR රාජපක්ෂ මෑණියන් අංක 249-2 දිග්ලන්ද වත්ත මණ්ඩාවල පදිංචි චින්ත්‍රා චින්තා මන්ත්‍රී රත්න මහත්මිය අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ දිවා රාත්‍රී පින්වැඩෙන වනරෝප සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම තුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සාදු 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 තේසං දිවාච රත්තුච සදා පුඤ්ඤං පවද්දති ධම්මට්ඨ සීල සම්පන්නා තේජනා සග්ගාමිනෝ ආරාම රූපා වන රූපා යේ ජනා සේතුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයන් තේසං දිවාච රත්තුච සදා පුඤ්ඤං පවද්දති ධම්මට්ඨා සීල සම්පන්නා තේජනා සග්ගාමිනෝති සතු 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 ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ දහම් කොටසක් ධර්ම දේශනාවක් වශයෙන් සවන් දීමටයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් කෙරෙන උසස්තම සේවාවක් වශයෙන් ධර්ම දානමේ පින්කමක් මේ සිද්ධ කරන්න. මේ රටවාසීන් වගේම ලෝවාසී බොහෝ දෙනා සවන් දෙන ධර්ම දේශනාවක් හැටියට පින්නතුන්ගේ ජීවිතවලට යහපත ළඟා කරගන්නට පරලෝ වශයෙන් අපිට සංසාර දුකින් නිදහස් වෙන්නට උපකාරවත් වන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඉතාම වැදගත් වෙනවා. ලෞතුරා බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ පහළ වෙච්ච අග්‍රගණ්‍ය මහෝත්තමයන් වහන්සේ. උන්වහන්සේ තමයි පරම සත්‍ය හොයාගත්ත උත්තමයන් වහන්සේ, චතුරාර්ය සත්‍ය. ඒ වගේම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම්දම් පුරාගෙන දීපංකර පාද මූලයේ නිවන් දකින්න තිබූ අවස්ථාවත් අතහැරියේ මේ සසර දුකින් පෙළෙන ඔබ අප වෙනුවෙන්. එබඳු කැපකිරීමකින් පෙරම්පිරීමකින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුහාමුදුරුවන්ට වෙන කිසිම කෙනෙක් සමාන කරන්න බෑ. ශාස්ත්‍රවරයෙක්වත්, ඒ වගේම වෙනත් විද්‍යාඥයෙක්, එහෙම නැත්තං කිසිම කෙනෙක් උන්වහන්සේට සමාන කරන්න පුළුවන් කමක් නැහැ. සර්වඥතා ඥාණයෙන්
උන්වහන්සේ මුළු ත්‍රිවිධ ලෝකයේම දැකපු උත්තමෙක්. ඒ වගේම සංසාර ගමන ගැන මනාව පැහැදිලි කරපු උත්තමෙක්. ඒ සංසාර ගමන අපි හොඳින් තේරුම් අරගෙන අපි ලබලා ඉන්න මනුස්ස ආත්මය හොඳට ප්‍රයෝජනෙට අරගෙන ධර්මය උපයෝගී කරගෙන අපි මහන්සි ගන්නට ඕන මේ ධර්මානුකූලව කටයුතු කරලා මෙලව ජීවිතයත් නිවැරදි ඒ වගේම පිනට දහමට ලැබි ගුණ යහපත් ජීවිතයක් බවට පත් කරගන්න ප්‍රධාන වශයෙන් මෙලව ජීවිතේම හදාගත්තොත් තමයි පරලෝ ජීවිතේ යහපත් වෙන්නේ. එනිසා අපි මේ ලබලා තියෙන ජීවිතය මෙතෙක් ආපු ගමන ඉස්සරහට යන්න තියෙන ගමන. මෙතෙක් ආගමනේ තමන් ආවේ කොහොමද කියලා දන්නේ තමන්. කොපමණ තමන් සීලාදී ගුණධර්ම රැක්කද, කොපමණ දානාදී පින් දහම් කළාද, කොතරම් දුරට තමන්ගේ හිත තමා විසින් පාලනය කරගත්තද ඒක තමන් දන්නේ. ඒ වගේම ඉදිරියට මා යන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා යම්කිසි නිගමනයකට එන්න මේ ධර්ම දේශනා සවන් දීම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා සෑම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයක් ලැබලා ඒ ධර්ම අවබෝධයෙන් තමන්ගේ ජීවිතය ගුණධර්ම වලින් ඒ වගේම ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණ කරගන්න මහන්සි ගන්න කියන කාරණේ මා මුලින්ම සිහිපත් කරනවා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමතෙම මෙලව ජීවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත වීමටත් කෙලවර නිවන් සම්පත් පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න හොඳයි. අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ආදිත්‍ය වර්ගයේ සඳහන් වන හත්වන වර්ගයේ වනරෝප සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ගැන අපි ටිකක් විමසිලිමත්ව බලනකොට අද කාලෙට අපට මානසික සුවය ඒ වගේම අපේ ජීවිත නිරෝගී කරගන්න රටට තමන්ට රටට ආර්ථිකයට දායක වෙන්න හොඳ උපදෙස් ටිකක් මේ දේශනාවෙන් බුදුහාඳුරු ලබා දීලා තියෙනවා. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉනකොට එක්තරා දේවතාවෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අහව ප්‍රශ්නේ තමයි තේසං දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවද්දති ධම්මට්ඨ සීල සම්පන්නා තේ ජනා සග්ගගාමිනෝ. මේ ප්‍රශ්නයට බුදුහාඳුරු උත්තරයක් හැටියට තමයි මේ දේශනාව කරන්නේ. බොහෝ අවස්ථාවල බුදුහාඳුරුගෙන් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි දේවතාවෝ ඇවිල්ලා ප්‍රශ්න කරපු අවස්ථාවල බුදුහාඳුරු මුළු මහත් සමාජයටම ප්‍රයෝජනවත් තාම වටිනා ධර්ම කරුණු ඇතුළත් දේශනා කළා තිබෙනවා. මෙතනත් කෙමදු දේ කරපු අයද දිවාරෑ සැමදා පින් වැඩෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. දැහැමි සිල්වත් කවර කෙනෙක් ස්වර්ගගාමි වෙනවද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වශයෙන් ආරාම රෝපණය කරන වන රෝපණය කරන ඒ දඬු පාලං කරවන තැන්හල් ගිලින් පොකුණු කරවන වාසස්ථාන සාදා දෙන මෙන්න මේ වගේ වැඩ කරන අයට දිවාරා හැමදාම පින් වැඩෙන බව මේ දේශනාවේ දේශනා කළා තියෙනවා. දැහැමි සිල්වත් අය දිව්‍ය ලෝකයේ උපදින බවත් උන්වහන්සේ දේශනා කළා තිබෙනවා.
දෙම ආරාම රෝපණය කියලා කියන්නේ. ආරාම රූපකාටි පුප්පාරාම පලාරාම රෝපකා. මේ අටුවා විස්තරයට අනුව මල්වතු පළතුරුවතු වගා කරන අයට හැමදාම පින් වැඩෙන බව මෙහි සඳහන් කරලා තිබෙනවා. මේ ආරාම රූපන් කියලා කියන්නේ මේ වතු වැවීම, මල්වතු ගෙවතු ආදී දේවල් භවන දේව. මෙයින් අදහස් කරන්නේ ගෙවතු කෙත්වතු, ඒ කියන්නේ ගොඩ ගොවිතැන් කුඹුරු ගොවිතැන් දැහැමි ලෙස කරන අය ආරාම රෝපණ පින්කම් කරන ගණයට වැටෙන බවයි බුදුහාඳුරු දේශනා කරලා තියෙන්නේ. මේ ආරාම කියන්නේ වත්ත කියන අර්ථයට, වාසස්ථානය, අවට භූමිය, තමන් ජීවත් වෙන නිවසේ අවට භූමිය, නැත්නම් ගෙවත්ත. ඒ භූමිය ලස්සනට තියෙන්න ඕන. වත්තර ගිහිල්ලා සිතට සතුටක් ඇතිව ඇවිදින්න, ටිකක් වාඩි වෙලා ඉන්න ගලක් උඩ හරි, එහෙම නැත්නම් මුලක් උඩ හරි, නැත්නම් හදාගත්ත ලැල්ලක් උඩ හරි වාඩි වෙලා ඉන්න, එහෙම පුළුවන් විදිහට සකස් කරගන්න එක තමන්ගේ හිතට ලොකු සැනසෙල්ලක්. ඒක ඒ වගේ මේ වත්තේ මල් වර්ග, පළතුරු ගස් ආදිය තියෙනවා නම් ඒක ගෙදරට අලංකාරයක්. ඒ වගේම දකින අයට බොහොම සතුටක්, ආදර්ශයක්. ඒක තමන්ගේ වත්ත දිහා බැලුවම හතර වටේටම මහා කැලෑවක් නම්, ඒක පිළිවෙලක් නැත්නම්, තමන්ට අවශ්‍ය කරන මලක් කඩා ගන්න මල් ගහක් නැත්නම්, ඒ වගේම තමන්ට උමනා කරන පළතුරක් දෙකක් ඒ වත්තේ නැත්නම්, එහෙම නැත්නම් කොස් ගහ දෙල් ගහක් නැත්නම්, පොල් ගහක් නැත්නම්, ඇත්තන මේ වත්ත නිසරුයි. ඒ වත්ත නිසරුයි. අපේ ගෙවත්ත තාම කුඩා එකක් වුණත් ලොකු එකක් වුණත් අපිට හොඳට සැලසුම් සහගතව හදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? සාමාන්‍යයෙන් මල් ගස් ටිකක් එහෙම වවලා තැන් තැන්වල මල් පිපිලා තියෙනකොට හරි ලස්සනයි. වත්ත දිහා බලයින් ඒ මල් ගහ යට ගිහිල්ලා ටිකක් ඉන්න තමන්ගේ දරු මල්ලොත් එක්ක, ළමයින්ට ගිහිල්ලා සෙල්ලම් කරන්න, ඊළඟට පළතුරු ගස් තියෙනවා නම් ඒ දොඩම් ගස් රඹුටන් ගස් ආදී එබඳු දෙයක් වවාගෙන තියෙනවා නම් ඒවැ ගෙඩි හැදුනම් කොච්චර ප්‍රයෝජනයක්ද? ඒ වගේම ආදායමක්, ඒ වගේම අලංකාරයක් ඇති වෙනවනේ. ඒක දැක්කම හරි සතුටක් ඇති වෙනවනේ. තමන් හිටවපු ගස්වල මල් පිපිලා, තමන් හිටවපු ගස්වල ගෙඩි හැදිලා මේවා තියන දැක්කම හරි සතුටක් නේ තමන්ට. ඒ සතුට ලැබනවා කියලා කියන්නේ තමන්ගේ ලේ පිරිසිදු වෙනවනේ. තමන්ගේ ලේ පිරිසිදු වෙනකොට තමන් නිරෝගී පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඒ වගේම හොඳ ආදර්ශයක් වටා පිටායට. ඒක දැකපු තවත් කෙනෙක් හිතනවා මමත් මගේ වත්ත මේ විදිහට හදන්න ඕන. මමත් මගේ වත්ත මේ විදිහට හදන්න ඕන. ඒ නිසා අජ්ජත්තකේ බාහිරේහි වත්තුම්මි අවිසදේ උප්පන්නේසු චිත්ත චේතස්සේකේසු ඥානම්පි පරිසුද්ධං සුහෝති. ආධ්‍යාත්මික වශයෙන් ශරීරය සිත පිරිසිදුව තබා ගැනීම වගේම බාහිරව ගේ දොර වතුපිටි පිරිසිදුව ලස්සනට තබා ගැනීමෙන් කුසල් සිතුවිලි දියුණු කරගන්න පුළුවන්. කුසල් සිතුවිලි දියුණු වෙනවා එතකොට. අර මල් ගස් දැක්කම්, පළතුරු ගස් දැක්කම තමන් වවලා තියෙන මොනවා හෝ ගහකොළ දැක්කම්, පැලෑටි වර්ග දැක්කම්, පලා වර්ග දැක්කම තමන්ට හොඳ හිතවිලි පහළ වෙන්න. හොඳ හිතවිලි තමයි කුසල් හිතවිලි කියලා කියන්නේ. ඒවා දැකලා ද්වේෂයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් එහෙම ඇති වෙන්නේ නැහෙනේ. ඒවා දැක්කම් බොහෝම හොඳ හිතවිලි පහළ වෙන්නේ. හොඳ හිතවිලි, කුසල් හිතවිලි. ඒ කුසල් හිතවිලි දියුණු කරගන්න හේතු වෙනවා.
ඒ වගේම අප පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව මේ මල් ගහකොළ මේ උරා ගන්න. ඒ වගේම ඔක්සිජන් ජීව පදාර්ථ ලබා ගැනීමට අපිට උපකාරවත් වෙනවා. තවතකින් ආර්ථික වාසියන් හොඳට ගෙඩි හැදිනකොට ඒ ගෙඩි පැහිලා ඉදිලා ඒවා අපිට අලවි කරගන්න පුළුවන්. අහල පහලයටත් දීලා පින් කරගන්න පුළුවන්. ඒ වගේම කුරුල්ලෝ සත්තු ඇවිල්ලා ඒවා කනවා දැකලා සතුටු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සත්තුන් ඇවිල්ලා ඒවා කාලා බඩගිනි නිමා ගන්නවා දැකලා සතුටු වෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ වතුවල අඹ ගහක් නම් අඹ ගහේ සේරම කඩන්නේ ලේනුන්ට කුරුල්ලන්ට කියලා ටිකක් ඉතුරු කරනවා. ඒ වගේම අඹ කැඩුවම අසල්වාසී ගෙවල් වලටත් බෙදනවා අපි අඹ කැඩුවා කියලා. රඹුටන් කැඩුවා කියලා. මේක තමයි දිවා රාත්‍රී පින් වැඩෙනවා කියන්නේ. ගහක් හිටෙව්වහම මල් ගහක් හිටෙව්වහම කවුරු හරි මල් ටිකක් කඩාගෙන ගියොත් පූජා කරන්න මල් දන්සලක් දෙන්න නැත්නම් ඒ මලට ඇවිල්ලා බඹරෙක් මීමැස්සෙක් රොන් ගන්නවා දැක්කම සමනලේ කොච්චර සතුටක්ද. දිවා රෑ පින් වැඩෙනවා. දිවා රෑ පින් වැඩෙන පින්කම් තමන්ට උවමනා කරන මල් ටික පළතුරු ටික ඒ ටික තියෙනවා නම් අපිට අනුන්ගේවත් වලට යන්න ඕනත් නැහෙනේ. අනුන්ගේවත් වලට යන්න ඕනත් නැහෙනේ පූජා කරන්න මල් කඩා ගන්න. තමන්ම හදාගෙන තියෙනවා තමන්ට සතුටක්නේ. පූජා කරන කොටත් මම හිතවගත්ත මල් ගහේ මල් බුදුහාමුදුරනේ මේ පූජා කරන්න කියන හැඟීමේ ද බුදුහාමුදුර ධම්මපදයේ පුප්ප වර්ගයේ මල් උපමා කරලා මුළු වර්ගයක්ම දේශනා කළා තියෙන සුමන මල් කරු ගැන එහෙම සඳහන් වෙන්නේ. හිත සතුටු වෙනවනේ. මල් කියලා කියන්නේ බොහොම මටසිලිටු දෙයක්. ඒවයි පාට, ඒවයි හැඩය. ඒව දැක්කම හිතේ සතුටක් ඇති වෙන්නේ. මලක් දැකලා තරහක් එන්නේ නැහෙනි. මලක් දැකලා ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නැහෙනි. එහෙම සතුටු වෙනකොට නිරෝගී වෙනවා. නිරෝගී වෙන්න එක බලපානවා. ඔය ගහකොළ කියන ඒවා මල්වතු ඒවා අපේ නිරෝගීකමට බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මේ සත්තු මල් පැණි බොනකොට පළතුරු කනකොට දිවා රෑම පින් වැඩෙන පින්කමක් කියන කතාව හරිනි. කුසල් සිත්නේ පහළ වෙන්නේ අපිට. කුසල් සිත් පහළ වෙන්නේ රාත්‍රී කාලෙත් එන සත්තු ඉන්නවා. රාත්‍රී කාලෙත් යම් යම් සත්තු ඇවිල්ලා ඒවා කනවා සතුටු වෙනවා. එනිසා කම්මැලි කුසීත අයගේ ගෙවතු නිසරුයි. කම්මැලිකම කුසීත අයගේ ගෙවතු නිසරුයි. ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිතරම මේ අකුසල් සිත් පහළ වෙනවා ඒ අයට. එනිසා අපි සාමාන්‍යයෙන් තමන් ජීවත් වෙන ගෙදර වටේට ටිකක් විමසිලිමත් වෙලා බලන්න මේ බණ අහලා. මගේ වත්ත කොහමද තියෙන්නේ? මං හෙටම පටන් ගන්නවා කියලා තමන්ගේ පවුලේ කට්ටිය දවසකට පැයක් දෙකක් ඒක සුද්ධ කරන හොඳට. අනවශ්‍ය දේවල් අයින් කරලා සුද්ධ කරලා හොඳට ගල් වැටි දාලා ඒ වගේම වතුර බහින්න කාණු පද්ධති දාලා හොඳට ලස්සන තමන්ට ඇවිදින්න පුළුවන් විදිහට උදේ නැගිලා වත්ත වටේ රවුමක් යන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට ගැළපෙන විදිහට ගෙදරට කිට්ටු වෙන්න මල් ටිකක් බබලා ටිකක් දුරට වෙන්න පළතුරු ගස් ටිකක් හිටවලා එක එක જાති. එහෙම තමන්ට දැකුම් කළු වත්තක් හදා ගන්න පුළුවන්. අපිට ඕනම මානසික ප්‍රශ්නයක් දුකක් වේදනාවක් ආපු වෙලාවක වත්ත පැත්තට ගිහිල්ලා ටිකක් වටපිට රවුමක් ඇවිදලා ඒ මල් ගස් පළතුරු ගස් දිහා බලලා තමන් හිටවපු ගස් කොච්චර වැඩිලා තියෙනවද පළදායිද මානසික සතුටක් ලබන්න පුළුවන්. ඒක කොච්චර වටිනවද?
අකුසල් තිත් දුරු වෙලා යනවා. කුසල් තිත් තමයි වැඩෙන්නේ එතකොට. ඊර්ෂ්‍යාව දුරු වෙලා යනවා. කෝපය දුරු වෙලා යනවා. හැමෝම ගෙදර මේකට දායක වෙන්න ඕන. තාත්තා විතරක් නෙවෙයි. අම්මයි තාත්තයි දරුවෝ හැමෝම මේකට දායක වෙන්න ඕන. අද වර්තමානයේ දරුවෝ මේ මල් ගහක් හිටවන්න, පළතුරු ගහක් හිටවන්න දායක වෙනව හරිම අඩුයිනේ. මුළු 24 පැයේ මේ ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ අධ්‍යාපන කටයුතු වල, එහෙම නැත්නම් ජංගම දුරකතන වල, එහෙම නැත්නම් පාරවල් වල එහෙම නින්නේ. ලෙඩ වැඩි ඒකනේ. එන්නේ එන්න ලෙඩ වැඩි. ඒ නිසා මේ දරුව වුණත් ටිකක් වත්ත පිටියේ දුව පැන ඇවිදින්න, සෙල්ලම් කරන්න, ගහකොළ අඳුන ගන්න, අර තියෙන පළතුරු ගෙඩි ආදී දේවල් කන්න. දැන් අද විදේශ රටවලින් පර්යේෂණ කළා කියනවා වෙරළු හරිම ගුණයි. වෙරළු හරිම ගුණයි පිළිකා නාශකයක්. අපේ රටේ කොච්චර අපත යනවද? අපේ රටේ ගස් යට වැටිලා කොච්චර අපත යන පළතුරක්ද මේ? මීට අවුරුදු 30-40කට උඩදී ළමයි කොච්චරව ඉස්කෝලේ ඇරලා එනකොට කෑවද? අදේව කන්නේ නැහැ. අදේව ගණන් ගන්නේ නැහැ. නමුත් ඉතාම වටිනා පළතුරක් කියන එක කියනවා. ඒ වගේ දේවල් තව කොච්චර තියෙනවද? පෙරළු විතරක් නෙවෙයි, ඒ වගේ දේවල් කොච්චර තියෙනවද? අඹදම, මාදම් ආදී වශයෙන් පළතුරු. ඒවා හැදුනම් කොච්චර ලස්සනද ඒ ගස්? පරිසරයට කොච්චර ලස්සනද? සත්තු කොච්චර සතුටින් ඒවා අනුභව කරලා ජීවත් වෙනවද? ඒකයි දිවා රාත්‍රී වැඩන පිං වැඩනවා කියලා කියන්නේ. දැන් බුද්ධ කාලේ බැලුවම ආරාම රෝපණය හොඳට තිබුණ බව අපිට පේනවනේ. බෞද්ධ ඉතිහාසය කියවනකොට ශාක්‍ය ජනපදයේ ලුම්බිනි සල්වනය, අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ කුසිනාරාවි උපවත්තන සල්ුවේන, උරුවේලාවේ භද්‍රා මල්වනය, වේලුවනේ අඹවනය, සවැත්නුවර ජේතව මේ ජේතවනේ, අපි අහලා තියෙන ජේතවනාරා මල්වත්තක් තිබුණේ කියලා, මල් උයන. මනුෂ්‍ය ශරීරයට ජීව ශක්තිය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මේවා ලැබෙන්නේ මේ ගහකොළින්. එනිසා මේ ගහකොළ කපලා කොටලා විනාශ කරලා පිට්ටනි හදාගෙන ඉන්න එක නෙවෙයි, තමන් ජීවත් වෙන නිවස අවට පරිසරයේ සකස් වෙන්න ඕන. තමන්ගේ ජීවිතයට උවමනා කරන ජීව ශක්තිය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මේවා ලැබෙන විදිහට, ඒ වගේම හොඳ ආස්වාද ප්‍රාස්වාද කරන්න වාතය පිරිසිදු කරන ඒ ආරාම ක්‍රමයක් හැදෙන එක බොහොම වටිනවා. ඒ නිසා පින්නතුනි, මේ ධර්ම දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ බණ ටික අහලා අමතක කරන එක නෙවෙයි, ඔබ ජීවත්තේ ඉන්න ගෙවත්ත ලස්සනට හදන්න, ලස්සනට හදන්න. ඒක ඒ වෙනුවෙන්ම කැප කරන්න බෑ. නමුත් දවසකට දෙහිකට සැරයක්, පැයක් දෙකක් වගේ, නැත්තම් නිමාඩු දවසක කාලයක් යොදාගෙන ගෙදරින් ඉන්න මහත්තයයි නෝනයි දරුවෝයි කවුරුත් එක්ක ගිහිල්ලා වැටලා තියෙන ඔය අතුපතර අයින් කරලා පොඩක් සුද්ධ පවිත්‍ර කරලා ඇවිදගෙන යන්න පුළුවන් විදිහට පිරිසිදු කරලා මේ වගේ ලස්සන පරිසරයක් හදන්න. ඒ ලස්සන පරිසරය හදන එක පින් වැඩෙන එකක්. පින් වැඩෙන එකක්. මල් පැල ටිකක් හිටවන්න. මාසයක් කමාරක් යනකොට ඒ ගස් වැඩිලා මල් පිපෙනකොට හරි සතුටක් දැනෙනවා. ඒ මල් පැණි බොනකොට සතුට ඇවිල්ලා බලා ඉන්නකොට හරි සතුටක් දැනෙනවා. පළතුරු ගස් ටිකක් හිටවන්න. ටික කලක් යනකොට ඒ ගෙඩි හැදෙනකොට අතුපතරවල සතුටක් දැනෙනවා. ඕක තමයි දිවා රාත්‍රී පිං වැඩෙනවා කියන්නේ. ඔය කුරුල්ලෝ එමෙ ඇවිල්ලා ඒව කනවා දැක්කම සතුටු වෙන්න. සතුටු වෙන්න. එවෙන් අපිට හරියට පිං සිද්ධ වෙනවා. ඕක තමයි ආරාම රෝපා කියලා බුදුහාඳුරෝ දේශනා කළේ. අර දේවතාව ඇහුවේ දිවා රාත්‍රී පිං වැඩෙන මොනවද කරන්න ඕන? මෙන්න කරන්න ඕන දේ. තමන්ගේ ගෙවත්ත ලස්සනට
හොඳට හදාගන්න ගහකොළ හිටුවල මල් හිටුවල ඔක තමයි දිවා රාත්‍රී පිං වැඩන පිංකම්. ඒක හරි වටින්. වනරෝපණයත් ඒ වගේම තමයි. සයංජාතේ ආරෝපිතේ වනේ කියන මේ අටුවා පාඨයට අනුව වන වර්ග දෙකක් තියෙනවා. සයංජාත වන තියෙනවා, ඒ කියන්නේ ඉබේ හටගත්ත වනාන්තර තියෙනවා. රෝපිත වනාන්තර තියෙනවා, ඒ කියන්නේ අලුතෙන් හිටවන වනාන්තර තියෙනවා. ඉබේම හටගත්ත වනාන්තර තියෙනවා. අලුතෙන්ම වගා කරන වනාන්තර තියෙනවා. රටකට අවශ්‍ය වටිනා සම්පතක් තමයි වන සම්පත. රටකට වමනා කරන වටිනා සම්පත්තියක් වන සම්පත. දැන් බොහෝ රටවල් වල, දියුණු රටවල් වල මේ වන සම්පත විනාශ කරන්නේ නැහෙනේ. ඒ වන සම්පත් හොඳට ආරක්ෂා කරගෙන තියෙනවා. පාරක් කපනවා නම් යන්න ඕන පාර විතරයි කපන්නේ, වනාන්තරේ විනාශ කරන්නේ නැහැ. මිනිසාට නිවාස, රැකියා, ඖෂධ, ආහාර, වර්ෂාපතන, ඒ වගේම උෂ්ණත්වය, වාතය, ජලය මේවා සියල්ලටම ප්‍රයෝජනවත් වෙන්නේ වන සම්පත. වන සම්පත නැත්නම් මහා වසංගත ලෙඩ රෝග, රෝග වාහකයෝ පැතිරෙනවා. මිනිසාට පමණක් නෙවෙයි, සමත්ව සත්ව සංහතියටම පැවැත්මට උපකාරවත් වන දෙයක් තමයි වන සම්පත කියලා කියන්නේ. සමහර රටවල් වල ඛනිජ තෙල් නිෂ්පාදනයටත් උපකාර වෙනවා මේ වන සම්පත්. වසර දහස් ගානකට ඉස්සෙල්ලා වැළලී ගිය වනාන්තර ප්‍රදේශවලින් තමයි මේ ඛනිජ සම්පත් හම්බ වෙන්නේ. ඒක විද්‍යාඥ මතය. අවුරුදු දහස් ගණන් වැළලී ගිය වනාන්තර තියෙනවා. ඒවා දිරාපත් වෙලා, ඒවා මිශ්‍ර වෙච්ච ඒ මහ පොළොව කනින කොට තමයි අපිට ඛනිජ සම්පත් හම්බ වෙන්නේ. ඒ වගේම අරණ්‍ය සේනාසන බුදුදහමේ අරණ්‍යගත කාංගය කියලා දුතාංගයක් තියෙනවා. මේ දුතාංගය සමාදන් වන භික්ෂුන් වහන්සේලා වනාන්තර උපකාර කරගෙන තමයි උන්වහන්සේලා වැඩවාසය කරන්නේ. රුක්කමූල සේනාසන නිස්සාය පබ්බජ්ජා ආදී වශයෙන් බුද්ධ දේශනාවේ සඳහන් කරන විදිහට ධ්‍යාන මගඵල ලබා ගැනීමට භාවනා යෝගීව තමන්ගේ පැවිදි ජීවිතේ ගත කරන්නට මේ වනාන්තර ඉතාමත්ම වැදගත් වෙනවා, ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. සගමොක්සුව ලබන්නට උපකාරවන පින්කමක් හැටියටයි සඳහන් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතුකාරකා. ඒකට අපි මෙතින් වනාන්තරවල වටිනාකම් මේ පැහැදිලි කළේ. ඒ නිසා ඒ වනාන්තර ආරක්ෂා කරගෙන මානසිකත්වයේ තියෙන්න ඕන. ඒවයින් තමයි අපිට ජලය, ඒ වගේම අපිට වමනා කරන පොහොර ටික, ඒ වගේම අපිට වාතය පිරිසිදු කිරීම ආදී බොහෝ සම්පත් ළඟා කර දෙන්නේ වනාන්තර වලින්. ඒ වනාන්තර ආරක්ෂා කිරීමත් පින්කමක්. ඒ නිසා අපිට මහා සම්පතක් ඒවා. දාපේ රටේ සිංහරාජ වනාන්තරය වගේ ඒවා කොච්චර වටින සම්පත්ද. ලෝකේ දුර්ලභ ගණේ ඖෂධ, දුර්ලභ ගණේ මල් වර්ග, දුර්ලභ ගණේ තා පිරිසිදු ජලය, ඒ වගේම දේශගුණිකත්වය ආරක්ෂා කිරීම මොන තරම් ප්‍රයෝජන ටිකක් ඒකෙන් ලැබෙනවද? කොච්චර වටිනාකම, ලෝක උරුමයක් නේවා. ඒකයි බුදුහාමුදුරේ එදා දේශනා කළේ දිවා රාත්‍රී පිං වැඩන පිංකම් කියලා. සේතුකාරකා ඒ දඬු පාලං කරවීම, ඔරුපාරු මේවා ගංගා ඇලදොල ඇති ප්‍රදේශවලට අවශ්‍ය උපකරණ, ජන ජීවිතයට අවශ්‍ය දෙයක්. සමහර වෙලාවට යම් යම් ගම්මාන තියෙනවා, ඒ මැදින් ගංගා ඇලදොල ගලාගෙන යනවා. ඒ මිනිසුන්ට එතර වෙන්න පාලමක්, ඒ වගේම ඒ දණ්ඩක් අවශ්‍යයි. එහෙම නැත්නම් පාරුවක් මගින් එගොඩ වෙන්න
යම් කෙනෙක් සේවාවක් කරනවනම් දිවා රාත්‍රී පින් වැඩෙනවා ඒක. බෝසතාණන් වහන්සේ මගමානවක ජාතකේ ක්‍රියා කළ ආකාරය මගමානවක තම යහළුවන් සමග මම්මාවත් ඒ දඬු පාලං හදපු හැටි සඳහන් කරලා තියෙනවා. මෙම දිවා රාත්‍රී පින් වැඩෙන දේවල්. ඇලත් දොලක් තියෙනවා යන්න විදිහක් නැහැ, ගොඩ වෙන්න විදිහක් නැහැ, දරුවෙකුටවත් පාසල් යන්න විදිහක් නැහැ. පිරිසක් එකතු වෙලා ලොකු කඳන් දෙකක් හරි නැත්නම් ගස් දෙකක් හරි එතනට දාලා නැත්නම් වෙන කොන්ක්‍රීට් කණු දෙකක් හරි එතනට දාලා ඒ දණ්ඩක් හැටියට පාලමක් හැටියට හදලා දෙනවනම් කොච්චර වටින පින්කමක්ද? ඒ මහා වටින පින්කම්. ඒ වගේම ලිං පොකුණු කරවීම පපංච උදපානං බීමට පරිහරණයට ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම පින්තාලි කරවීම මේවා කොච්චර වටිනවද? දැන් මගමානවක ජීවිතේ අප්‍රමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ කියලා දේශනා කරපු තැන අපිට දකින්න ලැබෙනවා එතුමා කරපු සේවාවන්. පැම්පෙකුණු කෙරෙව්වා, විශ්‍රාම ශාලා කෙරෙව්වා, ඒ වගේම උයන්මතු කෙරෙව්වා. ඒ නිසා ඇත්තු දිව්‍යලෝක ගත වෙච්ච හැටි පෙන්නනවා. අපදාන පාලියනවා උදක දායිකා තෙරණිය පිළිබඳව කතා පුවතක්. ඒක නවතිකෝ කප්පේ යං උදකං අදාදි තදා දුග්ගතින් නාබිජානාමි උදකා දාන දානස්සිදම් පලං. දුප්පත් අහිංස කාන්තාවක් පිනට දහමට ලැබි උනත් දුප්පත්කම නිසා ඇයට තිබුණ එකම දාන වස්තුව තමයි ජලය. ඇයට දෙන්න දෙයක් නැහැ. ඇයට දෙන්න තිබුණ ජලය විතරයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි විහාරේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට වතුර නිතරම එතුමිය ගිහින් දෙනවා. වතුර ජලය. මරණින් මත්තේ ඇය තවුතිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා පැවිදි වෙලා රහත් වෙච්ච ආකාරය සඳහන් කරලා තියෙනවා. මේ ජලය පූජා කළා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තූණ කියන බමුණු ගමට වඩිනව දවසක්. උන්වහන්සේ ගමට වඩින බව ආරංචි වෙලේ බමුණු මිත්‍යා දෘෂ්ටිකයි. ඒ ගමට ඇතුළු වෙන ඒ දඬු පාලං කල්ල දැම්මා. බුදුහාරු වඩනවට ලිම් පොකුණු ඔක්කොම වහලා දැම්මා. එන පාරාව හිර කළාම වතුර නැති කළාම එන්න බෑනේ. නම් බුදුහාඳුරන්ට එහෙම කරන්න බෑ කාටවත්. ගමේ අයට විතරක් එක නිදක් ඉතිරි කළා. අනිත් ඔක්කොම ලිම් ටික වැහුවා. පොකුණු වහලා දැම්මා මේ බමුණු. බුදුහාරු වඩිනවට මේ කලේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ගහක් යට උන්වහන්සේ නිදහසේ මහා සංඝයාත් එක්ක වැඩ ඉන්නවා. අර ඉතුරු කරපු ළිඳ ළඟට කාන්තාව ඇවිල්ලා බුදුහාඳුරුව නොදැක්කා වගේ. බුදුහාඳුරුව වැඩ ඉන්නවා නොදැක්කා වගේ. මේ බැමිණියනේ වතුර ගිනි යනවා ඒගොල්ලෝ. බුදුරජාණන් වහන්සේ අසල ගසක් යට මේ වැඩ ඉන්නේ. ඒගොල්ලෝ නොදැක්කා වගේ. නමුත් එක කාන්තාවක් හිටියා අනිත් අයගේ ගැරහුම් මැද බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නයට පැම්පිලි ගැන්නු ඇවිල්ලා. බුදුහාඳුරු වැඩ ඉන්නවා දැකලා අනිත් කාන්තාව ගරහද්දී පා කියද්දී ජීවිතේ පරදුවට තියලා බුදුහාඳුරන්ට පැන් පිළිගන්නවා. මහා සංඝයාට පැන් පිළිගන්නවා. කොච්චර බුදුහාඳුරුවත් මහා සංඝයාත් පිපාසෙන් ඉන්නේ නැද්ද? එදා බමුණන් මේ කාන්තාව ගහලා මරලා දැම්මා. මේ කාන්ත බුදුහාඳුරන්ට වතුර ටිකක් දුන්නා කියලා මේ කාන්තාව ගහලා මරලා දැම්මා. මරණින් මත්තේ ඇය තවුතිසාවේ ඉපදුනා. තවුතිසාවේ ඉපදිලා දිව්‍යාංගනාවක් හැටියට. ඊට පස්සේ අර බමුණු අර කාන්තාව මරලා දාලා ඒ ළිඳත් වහලා දැම්මා කැලිකසර දාලා. බුදුහාඳුරුව ආනන්ද හාමුදුරන්ට කියනවා අර පැන්ගෙන ආපු ළිඳෙන් පැන් ටිකක් ගේන්න ආනන්ද කියලා. ආනන්ද හාමුදුරුව කියනවා කැලිකසර දාලා ඒක වහලා අපවිත්‍ර වෙලා තියෙන බුදුහාමුදුරුවනේ කියලා. බුදුහාමුදුරුව නෑ නැවත ගිහිල්ලා බලන්නක. ආනන්ද හාමුදුරුව අහපවුත් එතනට වැඩියා. පැන් ගේන්න යනකොට මේ ජලය පිරිසිදු වෙලා ළිඳ උතුරනවා. ළිඳ උතුරනවා.
නිඳ උතුරලා ගිහිල්ලා ඒ ජලයෙන් වටපිටාවේ තියෙන ගංගා ඇලදොලත් ඔක්කොම පිරිලා මහා ගංවතුරක් ගලනවා දැන්. අන්න බමුණු ටික බය වුණා. මහා ගංවතුරක් ගලා ගම යට වෙන්න. බමුණු ටික බය වුණා. බය වෙලා බුදුහාඳුර ළඟට දුවගෙන ඇවිල්ලා සමාව අරගෙන බුදුහාඳුරන්ට දානිට ආරාධනා කළා. උන්වහන්සේ දානිට වැඩිය මහා සංඝයා සමග. ඊළඟට දානේ අවසානයේ බුදුහාරු ධර්ම දේශනා කරනකොට අර මරාදාපු දිව්‍යලෝක උපන්න කාන්තාව දිව්‍යාංගනාවක් හැටියට බුදුහාඳුරෝ ළඟට බණ අහන්න එනවා. දිව්‍යලෝකේ ඉඳලා තවදිසා දිව්‍යලෝකේ ඉඳලා ඇවිල්ලා බණ අහනවා. බණ අහලා ඇය සෝවාන් වෙනවා. තමන් මෙත මේ තත්ත්වයට එන්න කරපු පින්කම ඇය ප්‍රකාශ කරනවා බමුණු ඉස්සරහා. මේ අනිත්‍යය විරුද්ධ වෙද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේට මම පැන් ටිකක් පූජා කළා. පින්කම කිව්වා බමුණන්ගේ බොහොම මාන්නේ දුර වෙලා ගියා. මිත්‍යා දෘෂ්ටිය දුර වෙලා ගියා. ඒ අය කළපු වරද්ද තේරුම් ගත්තා. බුදුහාඳුරු කවුද කියන එක තේරුම් ගත්තා. තෙරුවන් සරණ ගියා ඒ අය. මේ නිසා ලිඳක් කියලා කියන්නේ පැම් පොගුණු කරවීම කියලා කියන්නේ දිවා රාත්‍රී පින් වැඩන පින් කම්පින්නතුනි. දැන් සමහර පින් තාලි හදලා තියෙන මන්සන්දිවල යනේ ණයට වතුර ටිකක් බීලා යන්න. ඒ වගේම වතුර ටැංකි හදලා පොඩි පොඩි ටැංකි හදලා වතුර දාලා තියෙන්නේ යන සතාසි උපාවට වතුර ටිකක් බීලා යන්න. දිවා රාත්‍රී පින් වැඩන පින් කම් මේවා කොච්චර වටිනවද? මහමගේ යන කෙනෙකුට පිපාසයෙන් නිමා ගන්න පින්තාලියක්. අද නම් වතුර කරාමයක්. දැන් අපි සමාජයෝග තේරුම් ගන්න අද පොදු වතුර කරාමයක් හදලා තිබ්බහම කරාමේ ගලවගෙන යනවා. එහෙම නැත්නම් වතුර පයිප්පේ ඇරලා දාලා යනවා. එහෙම නැත්නම් කඩලා දාලා යනවා. එහෙම නැහැදිච්ච සමාජයකුත් ඉන්නවා. නමුත් ඒක කරවපු එක්කෙනා දිවා රාත්‍රී පින් සිද්ධ වෙනවා එයාට. ඒ නිසා අපි පොදු වතුර කරාමේ පරිසම් කරන්න ඕන. පොදු ඇසිගිලිය පරිසම් කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. පින්තාලි අපි ආරක්ෂා හරි ගලක් ගහලා ඔබ බින්දින්න පුළුවන්. හපංකමක් නෙවෙයි පව්කාරකමක්. පව්කාරකමක්. ඒ නිසා අපි බොහොම ශීලාචාර වෙච්ච මිනිස්සු හැටියට දිවා රාත්‍රී ඒ වගේ පින් වැඩනව කරන්න ඕන අපි. ඒක තමයි බුදුහාඳුරු දේශනා කළේ මේ වැව් අමුණු පොකුණු ඒ දඩු පාලන් මේ හදන එක දිවා රාත්‍රී පින් වැඩනවා කියලා. එනිසා අර දිව්‍යාංගනාව ඇවිල්ලා බමුණන් ඉදිරියේ තමන් කළ පින්කම ප්‍රකාශ කළා. මේ මුළු ගමම ඒ බමුණු සමාජයේම බමුණු මතේ දුරු කරලා සම්‍යක් දෘෂ්ටික පිරිසක් බවට පත් වුණා. ඒ වගේම උපස්සේ දානේ, උපස්සේ දානේ කියලා කියන්නේ නිවාස කරවා දීම, විහාර ආරාම කරවීම වගේම ගෙවල් සාදා දීම. දැන් බොහොම දුප්පත් අහිංසක මිනිස්සු ඉන්නවා පැල්පත්වල, ඉන්න තැනක් නැහැ. මේවා බොහොම වටින පින්කම්. ඒ මිනිස්සුන්ට අපි ඉන්න තැනක් හදලා දුන්නොත් අටමහා කුසල් වලට අයිති වෙන පින්කම. දේවතාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සියල්ල දෙන පින්කම කුමක්ද බුදුහාඳුරුවනේ කියලා. ඒ වෙලාවේ බුදුහාරු දේශනා කරන්නේ යමෙක් වාසස්ථානයක් කරවා දෙනවා නම් සියල්ල දුන්නාවේ. යමෙක් වාසස්ථානයක් කරවලා දෙනවා නම් සියල්ල දුන්නාහා සමානයි කියලා උන්වහන්සේ පෙන්නවා. එනිසා සෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. සීතලෙන් උෂ්ණයෙන් සතාසි උපාවන්ගෙන් ආරක්ෂා වීමට සදහැතියන් සංඝාවාසයක් කරවලා දීම, පූජා කිරීම, අහිංසක මිනිසුන්ට ගියක් දොරක් හදා දීම, මේවා උතුම් පින්කම් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. කොච්චර වටින පින්කම්ද මේවා. මෙන්න මේවා තමයි අපේ ජීවිතයේ දිවා රාත්‍රී පින් වැඩන පින්කම් පින්නතුනි. අපි නිකරුණේ නාස්ති කරන මුදල්, යමක් කමක් තියන අය නිකරුණේ නාස්ති කරන මුදල් කොච්චර නාස්ති කරනවද? නිකරුණේ ඒ මුදල් වලින් ඒ ගම් ප්‍රදේශයේ තමන් ඉන්න ප්‍රදේශයේ අසරණ පවුලක් හොයලා ඒ ඇත්තෝ යම් මුදලක් වියදම් කරලා ඒ අයට
ගෙයක් හදලා දුන්නොත් ඒ ගෙදර දරුවොත් එක්ක කොච්චර සතුටින් ඉඳීද? තමන්ට දිවා රාත්‍රියෙන් පින් වැඩෙනව නේද? කොච්චර වටිනවද? ඒ වගේ මහා සංඝයාට වැඩ ඉන්න ආරාමයක් හදලා දුන්නොත් ගරා වැටිච්ච, කඩා වැටිච්ච, තෙමෙන ආවාස ගෙවල් වල ඉන්නවා දැක්කම එහෙම ආරාමයක් හදලා දුන්නම් කොච්චර වටින පින්කමක්ද? ඒ හතර දිගින් වඩන මහා සංඝයාට ලෞතුරා බුදුහාමුදුරුව වැඩ ඉන්න නැත්නම් බුද්ධ ප්‍රතිමාවේ වැඩ ඉන්න විහාරගේ තෙමෙනවා නම් බිත්ති ගරා වැල්ලා නම් ඒක අපි හදලා දෙන්න දායක වුණොත් කොච්චර වටින පින්කමක්ද? දිවා රාත්‍රී පින් වැඩනවා ඒවයින් පින්නතුනි කොච්චර වටිනවද ඒ බඳු පින්කම්? එනිසා මිනිසා මිනිසාගේ දුක තේරුම් ගන්න, අසරණ මිනිසුන්ගේ දුක හොඳට තේරුම් ගන්න, තේරුම් අරගෙන ඒ මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් අය, පුළුවන් අය පිහිට වෙන්න පුළුවන් ආකාරයෙන් දිවා රාත්‍රී පින්. ඒගොල්ලන්ට දිව්‍ය විමාන හැදෙනවා, ඒගොල්ලෝ දිව්‍ය ලෝක ගත වෙන පින්කම්. අර බමුණු ඔක්කොම ඇවිල්ලා ගමේ ලිං වැව් පොකුණු වහලා ඒ දඬු පාලං කඩා දාලා තියෙද්දි එක කාන්තාවක් නිර්භයව ජීවිතේ පරදුවට තියලා ඇවිල්ලා ලෞතුරා බුදුහාමුදුරන්ට මහා සංඝරත්නයට පැන් පූජා කළ පිණින් තවුතිසා දිවි ලෝකේ ඉපදිලා ඒ බමුණන්ටම බුදුහාමුදුරුව බණ කියන වෙලාවේ ඒ ගමට මේ කාන්තාව ආවා දිව්‍යාංගනාවක් හැටියට ඇවිල්ලා තමන් කළ පින්කම කියාපු හැටි මම මතක් කළානේ, මතක් කළානේ. ඒ නිසා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, හතුරු, උපద్రව ඒවා තියෙනවා ලෝකේ හැමදාම. ලෝකේ නමුත් තමන්ට ස්වාධීන නිගමනයකට එන්න පුළුවන් මම මේ ඒ දණ්ඩ දානවා, මම මේ අසරණයට ගේ හදලා දෙනවා, ඒ වගේම මම මෙතන මේ පොකුණක් කරනවා නැත්නම් පින්තාලියක් හදනවා නැත්නම් පොදු වතුර කරාමයක් මං හදනවා. ඒක තමන් හිතන්න. එබඳු දේ දිවා රාත්‍රී පින් වැඩනවා කියලයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ. පින්නතුනි මෙන්න මේකයි අර දේවතාව අහපු ප්‍රශ්නෙට බුදුහාඳුරු දීපු උත්තරේ. දැන් මතක් කරගන්න කාරණා පහක් අපි මෙතනදී සිහිපත් කළා පින්නතුනි. එකක් තමයි ආරාම රූපා වන රූපා, තමන්ගේ ගෙවත්ත මල්වත්තක් කරගන්න එක, පළතුරුවත්තක් කරගන්න එක, ප්‍රයෝජනවත් ගහකොළ හිටවා ගන්න එක, ඒ වගේම වනාන්තර ආරක්ෂා කරන එක, ඒ දඬු පාලං හදන එක, ඒ වගේම ලිං වැව් පොකුණු හදන එක, මේ වගේ පින්කම්, මේවා දිවා රාත්‍රී පින් වැඩනේවා. මේවා හදන්නේ කවුද? ඒකට සම්මාදන් වෙලා, ඒකට උදව් වෙලා, අත දීලා දායක වෙන්නේ දිවා රාත්‍රී පින් වැඩෙනවා. මෙන්න කුසල් තිත් පහළ වෙනවා. ඔය දකින්නකොට කුසල් තිත් පහළ වෙනවා. ඒ නිසා නිතර කුසල් තිත් පහළ වෙන දිවා රාත්‍රී පින් වැඩෙන මෙබඳු පින්කම් කරලා ඔබත් දිව්‍ය ලෝක සම්පත් කෙළවර අමා මහ නිවන් දකින්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2024 ජූලි මාස 16 වන අද දිනට උපන්දිනයේ දින කඩවත ඉහළ කරගාමුණ ගලහේන වත්තේ අංක 1169 පදිංචි DW පෙරේරා විශ්‍රාමික පාඨශාලාචාර්ය මහතාගේ උපන්දිනයට සෙත් පැතීමත්, හෙසර මුණුබුරාට සෙව්වන්දි දේනිට සහ චන්දික බෑනාට සෙත් පැතීමත්, උඩුගම්පල කොස්සත්තේ පදිංචිව සිට නැසී ගිය DP විජේසූරිය පියාට සහ ජයසිංහ මැණිකේ මෑණියන්ට, දෙල්ගොඩ දරණගම පදිංචිව සිටි මොයිසස් පෙරේරා පියාට සහ වෙලෝ නෝනා මෑණියන්ටත්, පවුල්වල මියගිය සහෝදර ඥාති මිත්‍රාදීන් සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවායි පින්පෙත් අනුමෝදන් කිරීම සහ සජීවත්ව සිටින සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා කඩවත ඉහළ කරගහමුණ ගලහේන වත්ත අංක 1169 පදිංචි GS විජේසූරිය විශ්‍රාමික ගුරු මහත්මිය සහ DW පෙරේරා විශ්‍රාමික ගුරු මහතා විසින්. දැනට මිය පරලොව ගොස් සිටින තම ආදරණීය පියාණන් හා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, මීට වසර 50කට පෙර විය වූ වෛද්‍යාචාර්ය HP සයිමන් දයබර ස්වාමිපුරුෂයා සහ මීට වසර 35කට පෙර අකල් පියෝකට පත් වූ
රත්න දේශප්‍රිය පුතුණුවන් ඇතුළු මිය පරලොව ගිය සිල්ම ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ගෞතම බුද්ධ ශාසනය තුළදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ඉක්මන් භවකදී සසර දුකින් නිදහස් වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා පස්යාල මීරිගම පාර අංක 131 වෙද නිවස පදිංචි RPR රාජපක්ෂ මෑණියන් ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් ඇමති ආරක්ෂකංශයේ සේවයේදී සිටියේදී මීට වසර 22කට පෙර එනම් 2002 ජූලි මාස 16 වන දින අභාප්‍රාප්තු අංක 249(2) දික්ලන්දවත්ත මණ්ඩාවල නිවසේ පදිංචිව සිටි පොලිස් පරීක්ෂක MAJ මන්ත්‍රිරත්න ස්වාමිපුරුෂයාට පියාට 22 ගුණානුස්මරණය කිරීම සඳහා බිරිඳ චින්තා මන්ත්‍රිරත්න මහත්මිය සහ දූදරුවන් විසින් සිය පියාට ස්වාමිපුරුෂයාට පින් අනුමෝදන් කිරීමත් එම මහතාගේ මහත්මියගේ පරලොව සැපත් දෙමව්පියන්ට පින් පැමිණීමත් සිල්ම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් අභාප්‍රාප්ත මිනිපිරිය වූ ඔසදී තුෂාරා විනුදුනී වන්නියාරච්චි දේනීට පින් පැමිණවීමත් පවුලට සහ සම්බන්ධ බෑනාවරු දෙදෙනා සහ ලේලිවරුන් දෙදෙනාගේ නමින් මියගිය සිළුම ඥාතීන්ට පින් පැමිණවීමත් රට වෙනුවෙන් දීපදු රණවිරුවන්ට පින් පැමිණවීමත් මුණුපුරන් දෙදෙනා සහ මිනිබිරියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහාත් සුබ අනාගතයකට ආශිර්වාද කිරීමත් බෑනාවරුන් සහ ලේලිවරුන්ගේ අනාගත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීමත් මණ්ඩාවල මල්ලිකාරාම විහාරාධිශ්වර ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමින් වහන්සේලාට සහ සීල සමාදාන සමිතිය සිළු දෙනාට ආශිර්වාද කිරීමත් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා අංක 249(2) දික්ලන්දවත්ත මණ්ඩාවල පදිංචි චින්තා අන්ත්‍රිරත්න මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනා අපේ නිවේදක මහත්මා නම් සඳහන් කරපු ඒ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් අද මේ උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්ට යෙදුණා. ඒ ලබාගත්තා වූ පින් දහම් ඒ නම් සඳහන් කළ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ ඥාති වර්ගයා සියලු දුකින් නිදහස්ව සැපතටපත් වේවා. අමා මහ නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලෝකපාලක දෙවි දේවතාවුත් පින් අනුමෝදන් වේවා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධිවලින් නිවන් දැක දෙවියන්ගේ ආශිර්වාදයත් අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරාපු පින්නතුන් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ පිහිටත් ලැබේවා. මෙලව ජීවිතයේ නිදුක්ව නිරෝගීව සුවපත්ව ගත කරන්න හේතු වේවා. ඒ වගේම දීර්ඝායු සම්පත් ලැබේවා. කෙලවර බුද්ධාදී උතුමන් වහන්සේලා නිමී තැනසී පැමිණවදාළ අජරාමර උතුම් අමා මහ නිවන් සැප පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාතු සාතු සාතු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසයෙන් සැමටම උතුම් අමා මහ නිවන් සැප ලැබේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රාමපාලි වංශික මහානිකායේ මල්ලතු පාර්ශ්වයේ සබරගම් පළාතේ අධිකරණ සංඝනායක ගොඩකළ ශ්‍රී මහින්ද මහා විහාරාධිශ්වර සමස්ත ලංකා පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කොම්පිටියේ ශ්‍රී සුසීල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව
SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.